එතකොට අපි ගියා අඟහරුවාදා ක්ලාස් එක වෙනුවට තමයි අද මේ ක්ලාස් එක කරන්නේ මට කරන්න උනේ නැති හින්දා හයිට අද ස්ථානයත් පොඩ්ඩක් වෙනස් මට හදිස්සියේ පොඩි ගමනක් යන්න වෙලා අද වෙනතනකින් තමයි පන්තියේ හින්දා කරන්නේ अंतिम दवस अंतिम दवस मंगीत पार्टी हम तीर दान नहीं थर्टी पस्ट नहीं थे राइट सर डेट टेके विषय टेके ला दान लगे दिनों आर कमान है कमान दिन डेट दान हमको विषय टेके ने तो पांती नोट तमाम याद में करा नहीं नहीं थे विषय टेके ने तो पांती बुदे उन्हें मामा पढ़ा कासन नहीं पता तेंगी थे कंधे के पांती कर ला ठीक है वो हमारी प्राथमिकता इं පන්තිරි කරා නම් මට තවත් අමාරු වෙන හින්දා පොඩ්ඩක් විවේකයක් ගත්තා ඒ දවස් දෙකේ ඒක උනේ ඉතින් එහෙම කියලා කවදාවත් ඔයාලට පන්තියක් මැගෑරෙන මං ඉල තියන්නේ නැහැ කොහොම හරි බැරි වෙලා හරි මොනවා හරි ඒකකට පන්තියක් මැගෑරුණොත් අනිවාර්යෙන් ඒ වෙනුවට අමතර දවසක් කරනවා නේද ඉතින් ඔන්න විදිහට තමයි අපි අද ඔයාලා ඉඳ ඉස්සරහට එන්නේ මම අද එදා පන්ති කරගෙන බැරි වෙච්ච හින්දා රයිට් එදා එතකොට පුතේ දැන් ඔයාලා නමේ ශ්‍රේණි ඉඳන් 10 ශ්‍රේණි යන දරුවෝ ටිකනේ නේද රයිට් අපි අලුත් පළවෙනි පාඩම් පටන් ගත්තා පරිමිතිය නේද රයිට් ඉවර කර අන්තිම වෙනකන් කරා ඒක රයිට් මට පොඩ්ඩක් ඔයාලගෙන් ඕනි දැනගන්න අන්තිම කරු ගාන මොකද්ද කියලා මොකද මම අද ඉන්නේ මම පන්ති කරන මෙන්ත කරන තැන නෙමෙයි හිඳ මාතේ අද ඔයාලගේ නවත්තුපු තැන ලියන නෝට් පොත නැහැ එහෙනම් මට හරියට පුතේ අවසානට කරපු ගාන කවුරු හරි පුළුවන් නම් මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් මයික් ඔන් කරලා කියන්න बिंदु की अनुपति अंतिम लिव गान कौरवर की अनुतारुष पहले व्यक्ति ने कंबिया अपना क्या करे ये दिल तो है कंबिया अपना तो एक ही अभिनय
हाँ पता यार वाटे आने का नहीं दांती बढ़कर है ओ सर ओ हरी हरी दें पारिमितीय संबंध वाल तो होता है दरुमा कहती के लोग मांग इतना दें आप ही उर्ते के वाटे दी को है ना तो उर्ते की पारिजन उनसे उठे टू पाई या नहीं द तो जनाब का ताकरा नहीं द ये तो बोलता बाग या कुनोत में टू पाई यार सूत्रे किए गुण करना होता बागे गुण करना नहीं द तो बोलता काला कुनोत में टू पाई यार सूत्रे काले गुण करना नहीं द ये मतलब क्या होता है कि इंटर टू पाई यार वन वाटा पाई डी के लगाना पूरा उठते को आटे दिखा तो उठते की बाग या क्या हर इधर हम पाई डी की बाग या ये मतलब काला क्या पाई डी की काला वही जरा भी कथा करा नहीं द तो बोलता लेकिन संपूर्ण उठते के लाभ ना लेकिन मूर्त बागे का चापति का तमाय लगे नहीं चापति की तरह मेरे को तुरता काल है का मंदी की तरह लगे नहीं चापति का इतना ही मैं ठुकाई यार सूटे लगे नहीं कौन तरह मत कर दिया गया चापति का इतना है का मम्मी खाली रखी मेरी के दरने चापति का इतना ही लगे नहीं नहीं तो बोलता हिट पकड़ टेक यार नहीं जाऊंगा हरी टम बागे कुल उनके बागे हरी टम काला कुल उनके काले नहीं तो मैं रात रात मुझे बैरी वेला हरी हरी तो उड़ते की मैं हम खोटा सकती बहुत मेन ना मेके ना मेके मैं मत ये ना मैंने चाप दिख तो मापी रहा गन नो नहीं मैं तो नाम से कहता ही क्या दारा दी वो मत मैं वाके का वाटे दिख हुआ ना भी एक ना चाप दिख हुआ ना कोपन तो मेरे को पाव चिकरा नहीं आंशक के किसी ऐसे बेदी में है आई මෙයා කාලක් කියලා තේරින්ද කාලද මේ මෙයාගේ භාගය නැත්නම් මෙයාගේ කොටස මොකද්ද කියලා අපි දන්නේ නැහැ හරියටම එතකොට මෙයාගේ භාගයේ මේ කොටස හදා ගන්න ඕනේ කොහොමත් 2πr හරි 5d හරි තමයි ගන්න සම්පූර්ණ උත්තරයන් නම් ඒකෙන් කොටසක් කියලා තමයි ඉස්සරහින් ගුණ කරන්නේ අර කොටසක් කියලා භාගෙන් ගුණ කරා මේක කොටස 4 නේ ගුණ කරා ඒ වගේ මෙයාගේ කොටසක් තියෙන්න ඕනේ දැන් මෙයා හරියටම දන්නේ නැහැ භාගයක්ද කාලක්ද කියලා තේරෙන්නේ නැහැ නේද ඒ වගේ වෙලාවට එයාගේ භාගය හදාගන්නේ वाटेट अंशक आवश्यकता मत मेकाले राइट ඔය අංශක ගණන් කරන්න දුන්නේ නැහැ කියලා දාලා තියෙනවා රයිට් එක තමයි අපි කතා කරන්නේ මේක තමයි හරි ඊට පස්සේ අපි යනවා දෙවනි පාඩමට වර්ගමූලයේ පාඩමට ස්ටාර්ට් එකක් ගන්නවා රයිට් එහෙනම් ඔන්න හොඳට අහගන්න දැන් අපිට මේක හරියටම භාගයක් කියලා පේනින්ද භාගය දැම්මා නේද හරියටම කාලක් කියලා පේනින්ද කාල දැම්මා ඒ වගේ මෙයාලට අදාළ භාගය දාන්න ඕනි පුතේ එතකොට තමයි මෙයාගේ වන්න පුළුවන් නේද ඒක හොයාගන්නේ කොහොමද මේක භාගයක් කියලා පේනවා මේක කාලක් කියලා පේනවා මේක පේන්නේ නැහැ එතකොට මෙයාගේ වාගේ හොයාගන්නේ වෘත්තයක් වටේටම කොච්චර තියෙනවද අංශ 360 360යි නේද 360න් 60 විතර තමයි මේ දෙකෙන් එක වෙනුවට මේ හතරෙන් එක වෙනුවට මේකේ යොදන්නේ අයිත් හැබැයි මේකෙත් තියෙන්නේ මොනද කියලා 2πr සුට්ටෙන් එන්නේ මේ තාපදික වල විතරයි අනිවාර්යෙන් මෙන්න මේ දික තමයි මේ ලැබෙන්නේ ඇදෙන්නේ නේද රයිට් හරි එන අපි අනුමාත්‍රකල් ලියමුද කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය තව දුරටත් ලියන අනුමාත්‍රකක් අපි ජීසත්ති කතා කරා භාග කාලවල හරියටම දාලා අද ලියාගෙන රත්තරම් පුතේ අද හොඳ ගණන් ටිකක් හදලා මේ පාඩේ නිවරද දකිමු කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය තව දුරටත් කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය තව දුරටත් කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය තව දුරටත් मैंने मेवा के एक चापती को खोया नहीं तब मैं आगे आपकी कोनी का तो टी तक किया था अरे आर किलम का मुकु अरे आर किलम का मुकु हमारे आर वे नहीं लावट है कोनी है मैंने मैं अभी जब मैं कर केंद्र का कोनी किया था पुत्र होंगे तो वह जानना वह अरे यार देखा किन्हों ही उर्ता चापे कुन्ही वाटेरों ने अभी कर किन्हों ने केंद्र का नेक्स्ट
संपूर्ण उत्तेजी संपूर्ण उत्तर මට මේ ගානේ වැඩි හරියක්ම අයිපුතාලට අන්නේ අවබෝධ දෙන්න ඕනේ මේ ගාන හදනවටත් වඩා නේද 2πr සූත්‍රයෙන් ලැබෙන්නේ මොනවා කරලා හැදුවත් වක්‍රදික නැත්නම් ඡාපදික විතරයි දැන් මම හොයන්න ගියේ ඡාපදික විතරයි හරි පරිමිතිය කියන්නේ මේ ඡාපදිකයි මේ වටේ කෑලි ඔක්කොම එක ගානක් අනුව වෙනස් වෙනවා මේක ගන්නවද නැද්ද කියන්නේ කොහමද අපි අද ඡාපදිකය ගැන ඉස්සෙල්ලා කතා කරොත් සම්පූර්ණ වෘත්තයක ඡාපදික 2πr මෙයා එකකින් කොටසක් හරි මේ වක්‍රදිකෙන් කොටසක් නෙමෙයි අසුවක් 2πr කියලා අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ඡාපදික අපි හෙව්වොත්. මෙයාගේ ඡාපදික හෙව්වොත් මෙයා 2πr සම්පූර්ණ උත්තර නම් මෙයාගේ කොටසක්. අපි දන්නවා මෙයාගේ භාගයක් කියලා දන්නවා. මම මේ කියන්නේ මේ ක්‍රමයට හරියනවාද කියලා බලමු මේක. අපි දන්නවා මෙයා භාගයක් කියලා. මේ ක්‍රමේ හරිනම් මේකටත් භාගයක් එන්න ඕනේ. බලමු වැඩි මොකද එන්නේ කියලා. 2πr කින් කොච්චරද? මෙයාගේ භාග භාගන ක්‍රමේ මම කිව්වා සම්පූර්ණ 1360යි මෙයා 180යි. එහෙනම් 300ටෙන් 180 දාලා බලමු. තීටා වෙනකොට දැන් නම් 180. ඈ මොකද වෙන්නේ? 180ට 181යි 360 දිනවා මුත 180 2යි. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 2πr. අරකම ලැබෙනවද නැද්ද අය? ලැබෙනවා දෙකෙන් එකයි 2πr ලැබෙනවා නේද? අපිට පේන්නේ භාගයක් ඉඳ අපි භාගය දැම්මම වෙනද? ඒ භාගය ලැබිලා තියෙනවා මෙහෙම ගත්තා. සම්පූර්ණ වෘත්තයන් නම් 360යි මෙයා එක 180ක්. නේද? 360 180. එහෙම දැම්මත් අර උත්තරේ එනවද නැද්ද? එනවනේ ඒක වල පැහැදිලි වෙන්න ඕනි රයිට් හරි අපි දැන් කාරකට ආදේශ කරලා බලමුද කාරකට ආදේශ කරලා බලමු නේද අපි දන්නවා වෘත්ත කාලක් කියන්නේ මෙතන අංශ කීයක් කියනකද 90ක් කොහොමද මේ 90 තාපදී කොහොයන්නේ සම්පූර්ණ වෘත්තයන් නම් 2πr මෙයාගෙන් කොච්චරද 360 න් කීයද මෙයා 90යි 90යි දන්නවා මේක 4 වෙන එකක් එන්න ඕනි බලමු එනවද කියලා 90යි උදේ 90ට 91යි 360ට 90 කියක් තියනවද 99 180යි 4යි 180 180 කොහොමද දෙකක් වෙනකොට ඔක්කොම 4ක් වෙනවනේ 90ව 4ක් වෙනවනේ හරි එහෙනම් අර විදිහටම 4n එකයි 2πr වෙනවද නැද්ද අර විදිහටම වෙනව නේද එතකොට ඔකෙන් මේ ඡාති ගණන් හදන්නත් පුළුවන් ඒත් අපිට මේක භාගයක් කියලා පේන නිසා භාගය ගමු මේක කාලක් කියලා පේන නිසා කාල ගමු එතකොට මේක කොච්චරද කියලා පේන්න තියෙනවා අපි ගන්නවා 360 න් තීටා කියලා ඔක තමයි නේද केंद्रीय का कांड वाला तापदी का नहीं था मैं टीटा टाट नियत आगे आ तीनों ना ये बोलते टीटा नियत आगे आ ना टीटा वेरास से नों दे टीटा किले का वेरास से नों हाँ वेरास से नों क्या ने मैं तो तन आप इधर लोग आंसर कह रहे ना मैं तेरे आंसर कह रहा है मैं आंसर का ती है ना मैं तेरे आंसर का ती है पाई तमाई අයිමිටික දාගන්න අපි ඊට පස්සේ මේකෙන් ලස්සන ගණන් ටිකක් අදමු අනිත් එක අද මට ඔයාලා කියන ඒවා ඇත්තට ඈතට ඇහෙන්න හිඳ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ඕනි අද මං කරන තැන වෙනද තැන නෙවෙයි හිඳ මට ඔයාලා කරනවා අහන්න නම් මම ළඟට මෙන්න මොකද තමයි ලැප් එකෙන් කරන්නේ මේ කම්පියුටරෙන් කරද්දි නම් හොඳට පහසුකම් මට තියෙනවා මේ මම බඳි කරන තැන මේ අද වෙනත් තැනක ඔයාලට පේනවා තී බෝඩ් එකේ වෙනස ඒ හිඳ මේ පොඩ්ඩක් ලැප් එකෙන් කරන හිඳ මට ඈතට ඇහෙනවා මදි ඔයාලගේ වොයිස් ඉතින් මැසේජ් දාන්න මොන හරි දැනගන්න ඕන නම් රයිට් එකක් ගාලා මෙඩිකල් යාගමු මම මේකෙන් අත හොඳ ගණන් ටිකක් කරලා ඉවරලා අපි අලුත් කොටසකට යන්න මං කරන්න මොනම් බෑ ළමයි
ඉසන් ඉවරයි කියලා දාලා තිනු අනිත් අනන්ත තාම ඉවරයි කියලා පේන්න ඉක් මං කරන්න පුතේ right ඇති නේද වෙලාව ගියා ගන්න ඕනද කාටවත් මැසේජ් එකක් දාන්න ඕනි නම් තාම ඉඳි ලියනවා තාමනේ හරි ඉක් මං කරන්න ආ right ඉවරයි කියලා දානවා කට්ටිය නේද right අපි නම් යන් වැඩේට right දැන් අර ඉතා කරා වගේම තමයි වෙනසක් නැහැ මන්නේ කිසි වෙනසක් නැහැ වෙනස තියෙන්නේ අර චූටි පොඩි දෙයක් තියෙන්නේ නේද ඉතින් වෙනසක් කියලා කියන්න බෑ ඒක හොරෙන් ක්‍රමීය පොඩ්ඩක් විතර මේ දිග්ගස්සලා තියෙනවා අරකට වඩා ඉස්තර නැත්තම් අර වෙනද ක්‍රමෙම තමයි හරි එකම ගානේ මම දෙකක් ඔයාලෙන් අහනවා එතකොට ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද මේ කියන කතාව කියලා දැන් ඔයා හිතන්නකො පුතේ මොන කේන්ද්‍ර කණ්ඩයක් තියෙනවා හරිද මෙතන අංශක 120යි नहीं නේද? ඒක තමයි වෙනස. ඉසලම ඡාපදික හොයමු. ඡාපදික හොයනවා දන්නවා සම්පූර්ණ වෘත්තයක ඡාපදික නම් 2πr. සම්පූර්ණ වෘත්තයක ඡාපදික නම් 2πr. මෙයා ඒකෙන් කොටසක් නම් ඒකේ කොටසෙන් ගුණ කරන්න එපා. මෙයා ඒකෙන් කොච්චරක්ද? අපිට පේන්නේ නැහැ හරියටම කාලද්ද භාගයක්ද කියලා පේන්නේ නැහැ. ඒලවට ගන්න මෙයා 360කින් කොච්චරක්ද? 120 යාගි කොහේ නේද අපි ගන්න 360න් 120යි කියලා. අර ටීටා වෙනුවට දැන් පාවිච්චි කළා 120 නේද? සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr. මෙයා ඒකෙන් 360න් 120. ඔන්න භාගය හදාගත්තා. පැහැදිලි නේද දැන්? right. හැබැයි මේකෙන් එන්නේ මොන දිගේ විතරද? 2πr සූත්‍රෙන් එන්නේ ඡාපදික විතරයි. හරි. අපෙන් අහන්නේ ඡාපදික විතරයි. මේ කෑල්ල විතරයි මේ සූත්‍රෙන් එන්නේ. මේකෙන් කෑලි ගත්තත් එන්නේ මේ කෑල්ල විතරයි. වක්‍ර දිග විතරයි. right. නැක සුළු කරගමු ටිකක් නේද? පල්ලට යන්න කලින් සුළු කරගමු මේ අග බිඳුවට අග බිඳුව කපන්න පුළුවන් පුතේ. එතකොට ඉතුරුලා තියෙන 12යි 36යි නේ. අපි මේ දෙන්නම මෙතන සංඛ්‍යාවක් දන්නවා. මේ දෙන්නම 12න් බෙදිය හැකියි. බිඳු දෙක අග බිඳුවට අග බිඳුව කපන්න. එතකොට ලේසියිනේ. ඊට පස්සේ මේ 12යි 36යි කපමු. 12ට 12යි 3යි. 36ට හරියටම 12ව 3ක් තියෙනවා. එහෙනම් එතනින් එන්නේ මොකද්ද පුතේ? 3න් එකක් එන්නේ. ආයෙනම් මෙයා අර වෘතකින් දෙකෙන් එකක් හතරෙන් එකක් වගේ මෙයා කොතරද්ද? 3න් එකක්. අන්න සුළු කරලා ගත්තාම ඉන්නේ 3න් එකක් මෙයා. ඒක අපිට පේන්නකින් තමයි මේ ක්‍රමෙන් අපි එක හොයලා හදා ගන්න ඕනේ. 3න් එක එහෙම එනවා. එහෙනම් ගුණ කිරීම 2 කියන්නේ 2, ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7.
උණකිරීම ආර් කියන්නේ ආරය මෙයාගේ ආරය 21යි එහෙනම් කපමු මේක ලස්සන්ට 7ට 7 එකයි 21ට 7 ඒවා 3යි කියලා කැපිහැයි ඊට පස්සේ මේ උඩ 3යි මේ යට 3යි 3ට 3 එකයි 3ට 3 එකයි කියලා කැපිහැයි නේද එහෙනම් ඉතුරුලා තියෙන්නේ එක ගුණ කරලා වැඩක් නැහැ එක බෙදුවත් වැඩක් නැහැ මෙතනත් එක බෙදුවට වැඩක් නැහැ එක ගුණ කරලා වැඩක් නැහැ ඉතුරුලා තියෙන්නේ දෙවරක් 22 කියද 44 cm ඔන්න මුදියාගේ චාප දිගේ හෙව්වා දැන් යාගේ පරිමිතිය අහනවනේ කොහොමද පරිමිතිය වන්නේ චාප දිගාව 44ක් කියලා ඒකට මේ කෑල්ල එකතු වෙන්න ඕනි වටේ දිගට 21යි මේ කෑල්ලත් එකතු වෙන්න ඕනි වටේ දිගට 21යි ඔය ටික එකතු කරා නම් හරි 6යි 86යි cm 86යි cm දැන් වැඩේ තේරුණාද මාතරම් පුතාලට රයිට් තනින් එකක් හදමුද එහෙනම් පටපට කාලා දාගන්න බලන්න එහෙනම් තනියෙන් හදන ගාන මෙතන දෙන්නම් තනියෙන් හදන ගාන මෙතන දෙන්නම් මේ කොනේ අංශක 60යි ලු මෙයා 21යි cm ලු මෙයා 21යි cm ලු හරිද මෙයාගේ කෙලින්ම මම දෙන්නේ පරිමිතිය සොයන්න පරිමිතිය සොයන්න ඔන්න ගාන ඔයාලට තනියෙන් කරන දෙන ගාන මේ ගාන හදලා ඉවර වෙලා බෝඩ් එකේ තියෙන කලි යාගෙන ඉවර වෙලා මේ ගාන ටච් කරලා කරන්න කවුද බලමු ඉක්මනට මුත්‍රේ දාන්න දක්ෂයා හදලි ඉවරයි සර්
එකක උත්තර තියෙනවා නේද 64 තියෙනවා එකක උත්තර තියෙනවා බලමු කාගෙද හරි කියලා එහෙනම් කාල වේලාව මම හිතන්නේ ඇති නේද මේකේ කොටස් දෙකක් තියෙනවා පරිමිතියයි තාප කෙලිම මේකේ පරිමිතිය අහන්නේ කෙලිම පරිමිතිය හුවත් කමක් නැහැ නැත්තම් වෙනම ඡාපතික හොයලා පස්සේ පරිමිතිය හුවත් කමක් නැහැ සමති ප්‍රමේයකට මම එකපාරම හොයන්නම් පරිමිතිය එකපාරම පරිමිතිය හොයන්නම් පරිමිතියනේ අහන්නේ කෙලිම පරිමිතිය හොයනවා පරිමිතිය සමානයි සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr මෙයා එකෙන් කොටසක් මොකක්ද මේ කොටස 360 60යි 360 60යි 2πr ඔන්න එක වෙනම හොයා ගන්නවා මොනවද මේකෙන් එන්නේ මොන දිග විතර තමයි පුතේ ඡාපතික විතරයි හැබැයි පරිමිතිය ඕනි නම් මේ 21 දෙකත් එකතු කරන්න වෙනවා මේ ඉරි කැල් දෙකත් එකතු කරන්න වෙනවා ඒකට එනම් 21 ව දෙකක් මෙන්න මේ විදිහට එකතු කරා නම් කෙලින්ම පරිමිතිය ඔයාලට පුළුවන් මේක ඡාපදික කියලා වෙනම හොයාගෙන පස්සේ මේ දෙක එකතු කරලා පරිමිතිය හොයන්න. මම මේකට මේ හුව පරිමිතිය සමානයි ඡාපදික ධන 21 ව 2යි. නේද? එකටම හොයන්න පුළුවන් කොහොමනේ? දෙක මේකයි නේද? මේක වෙනම හොයලා අරන් මේක එකතු කරත් හරි. එකපාරම මේක හොයාගෙන ඒකට එකතු කරත් හරි. මේ 2πr ගෙන් 360 හැට දාපුවාම එන්නේ මොකද්ද පුතේ? මේ ඡාපදික මේක සුළු කරගමු බිඳුවට බිඳුව කපලා දාපුවාම ලේසි 6ට 6 1යි 36ට 6 6යි. ආරගේ තුනෙන් එකක් ආ මේකෙන් කියද 6ෙන් එකක් මෙහා වෘත්තයේ වෘත්තකින් මෙහා 6ෙන් එකක් ಗುಣ කිරීම 2 කියන්නේ 2 ಗುಣ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ಗುಣ කිරීම r කියන්නේ අරේ මෙයාගේ අරේ කියද 21 ඔන්නෝගෙන් ඡාපති කියනවා මම ඒක වරහණක් අහස දැම්මේ වෙනම හදන්න ඕනි හින්දා එකතු කිරීම 21යි 21යි 42ක් තියෙන එතන ඒ දෙක පස්සේ එකතු කරමු නේද හරි බලමු උත්තරේ නම් 7ට 7 1යි 21ට 7 3යි उड़ाई කපන්න පුළුවන් ඕනි තරම්. එහෙනම් ඉතුරුලා තියෙන කීතර අතරම් පුතේ 22 විතරයි. 22 විතර. අනිත් ඒවා එකේ යවන්නේ වැඩක් නැහැ. එකක්වත් ගුණ කරද්දි බෙදද්දි එක වැඩක් නැහැ නේද? ධන 42යි. එතකොට මෙතනින් 4ක් එනවා පුතේ. මෙතනින් 6ක් එනවා සෙන්ටිමීටර 64යි. මේක අමාරු නෑ. හරිම ලේසි නේද? අයි පට පට ගාලා එහෙනම් එකක් දාගන්න. නේද? අද ඉතින් පාටියෙම තියෙද ජවල වල? මොකද 31st night එක සමරනවද? ඈ අරුෂ අද පාඩියක් තියෙත් අරුෂ ඈ ඔව් ලුනේ අරුෂට නම් පාඩියක් තිය කියලා මැසේජ් එකක් දාලා තියෙනවා හරි නේද නන්ද අයි ඔක තමයි මේ වෘත්ත කේන්ද්‍රික කණ්ඩල තියෙන සීන් එක. හරිද? කිසිම අමාරුවක් නැහැ. මේ පොඩක් අර කපල කොටල කරගන්නයි තියෙන්නේ. අයි එහෙනම් මේකෙන් තව අපි එක ගානක් අදමු සම්පූර්ණ සම්බන්ධතාවය වෘත්ත එක්ක සම්බන්ධතාවය කියන්නේ ලොකු ගානක් ඒ විදිහට. ඊට පස්සේ අපි මේ පාඩම අද ඉවරයක් කරමු නේද? අයි මම තව පොඩි පොඩි ගණන් දෙකක් උනුත් දෙනවා මේකේ. අමතර ඉවර කරන්න කලින් ඉතල මේකෙන් අපි ඔය කේන්ද්‍රික කන්න කතාව මේ ඉවරකම් සර්ට පාටිද කියලා අහලා තිනවා මට මොන පාටිද ඉතින් මම මේ අද ළමයිට පන්ති කරනවා නේද හරි මෙන්න ටිකක් අමුතු රූපයක් තියෙනවා මයි පුතේ අමුතු රූපය මේ ටිකක් අමුතු රූපයක් මේකේ කෝණය 45යිලු මේ කෝණය 45යිලු මෙතනින් නම් මෙතෙන්ට 28යි සෙන්ටිමීටර්ලු 28යි සෙන්ටිමීටර්ලු මෙතනින් නම් මෙතෙන්ට 14යි සෙන්ටිමීටර්ලු හරිද ප්‍රශ්නේ තමයි මෙන්න මේක කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කේන්ද්‍රික ඛණ්ඩ දෙක ඒක කේන්ද්‍රීය
වනලෙස මොනවද කියලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඒක කේන්ද්‍රීය වනලෙස ඒක දෙරු මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඒක කේන්ද්‍රීය වෙනවා කියන්නේ දෙන්නගෙම කේන්ද්‍රය එකක් වෙන විදිහට කියලා මේ ඒක කේන්ද්‍රීය දැන් මේ වහනකො මේ වෘත්ත දෙකක් නේ මේ වෘත්ත දෙක ඒක කේන්ද්‍රීය නෙමෙයි මෙයාට වෙනම කේන්ද්‍රයක් මෙයාට වෙනම කේන්ද්‍රයක් නේද මේ වෘත්ත දෙක මොකද හිතෙන්නේ මේ වෘත්ත දෙක එක කේන්ද්‍රයයි දෙන්නටම තියෙන එකම කේන්ද්‍රය නේද ඒකම ඒක කේන්ද්‍රය කියන්නේ මොකද මහලු දෙයක් නෙවෙයි දෙන්නගෙම කේන්ද්‍ර දෙක එකයි මෙයාගේ කේන්ද්‍ර එකක් මෙයාගේ කේන්ද්‍ර එකක් right ඒක කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඒක කේන්ද්‍රීය වන ලෙස රූපේ දැක්වෙන ආකාරයට රූපේ දැක්වෙන ආකාරයට සංයුක්ත කර ඇත සංයුක්ත කර ඇත කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඒක කේන්ද්‍රීය වන ලෙස රූපය දක්වන ආකාරයට සංයුක්ත කර ඇත සංයුක්ත රූපේ පරිමිතිය සොයන්න සංයුක්ත රූපේ පරිමිතිය සොයන්න right ඔන්න කරන්න පරිමිතිය හොයන්න කොහම වලට හොදට ඔළුවේ තියෙන්න ඕනි පරිමිතිය කියන්නේ වටේ දිග මේකේ රූප දෙක එකට සම්බන්ධ කරලා එතකොට මැද ඉරිය ඇති ඒක උනා වුණා පරිමිතිය කියන්නේ වටේ දිග right චූටි වෙලාවක් දෙන්න රත්තරන් පුතේ නම් කරන්න මෙන්න හොඳ ප්‍රශ්නයක් මේක ටක් ගල කරන්න කවුද බලමු ඉක්මනටම දාන උත්තර එක්කෙනෙක් දැන් දාලා තියෙනවා බලමු මම උත්තරේ කියන්න කවුද සස්සරණි දාලා තියෙනවා නේද සස්සරණි නේද මේ නම් කියන්න ගම හරි අමාරු කවුද සස්සරණි उच्चारण कर
නම් හරියට අමාරු කියෝක මට කියන්න දුව මේ නම තෝ හරි මම ඔන්න ලියනවා හරි බලන්න මෙහෙමද නෑ පියන්ත නේද අපේ එක්ක පොදවලට එක්ක කියන නම් දෙන්නේ මේ උලි තාක්ෂණ නම් කියනවා ළමයිද उत्तर दिन उत्तर दिखा उत्तर अंतिम प्रार्थना कर එකක උත්තර දාන දැන් උත්තර හතර දෙනා දාලා දිනවා හතර විදියක් ලබන අවුද්ද ආණ්ඩුව රට ගන්නවා කියලා තරු සේසන් දාලා දිනවා ආණ්ඩුව රට ගන්නවා නේද තරු සේසන් නෝ ප්‍රසිද්ධ කියන්නේ පා උස්සකමයි හොඳේ අයිර අපි වැඩේ කරමු මොකද මෙයාගේ පරිමිතිය කිව්වහම කොයිවත් ආයිති අනිවාර්යෙන් මෙන්න මේ කෑලි දෙක ආයිති මේ කෑල්ලයි මේ කෑල්ලයි ආයිති පරිමිතිය නේද ඔය කෑලි දෙක ආයිති එතන තාම නාද මේ ඉර ආයිති සෙන්ටිමීටර 28 14 ඔව් මේ ඉර ආයිති මෙන්න මේක ආයිති නේ මේක හරි මේකත් ඕනේ හරි එකයි දෙකයි मेकनी संपूर्ण ऊर्जा टू पाइया अरे यार उल्टे की कोटसा कोटरात अंत का हाथली पाक तुमसे आते हैं हाथली पाह ये तो कोटर अन्ना रूपाया सांपुन उल्टा ना मैं यार तुमसे आते हैं हाथली पाह तो देखना आपको हम मेकअप लेना एक एक तुझे नोट में हाथरा भी निकाल ले मगे ये तो कोई नहीं ना यार उल्टे की कोटसा सांपुन उल्टा ना रूपाया
එයා තුන්තෙන් කොච්චරද 45ක් එහෙනම් 300 වලින් 45ක් එකතු කිරීම ඔන්න මේ 2යි 4යි හරි දැන් ඉතුරු කෑල්ල කිව්වම් මෙතන 28ක් තියෙනවා මෙතන 14ක් තියෙනවා මේ කෑල්ල කීයද පුතේ මෙතන ඉඳන් මෙතනට 28යිනේ 14ක් අඩු කරනවා කේන්ද්‍රික කණ්ඩායම් කියන්නේ මේ පැත්තට 28ක් වෙන්නේ නැහැ එයා අරයනේ මෙයා 14 නම් මේ පැත්ත මෙන්න මේ කැල 14යි. දැන් සම්පූර්ණ දෙක 28යි. මෙතෙන්ට 14ක් අඩු වෙන්න ඕන. ඒතර මේ කැලක් 14 තමයි. එහෙනම් 28ේ කැලලයි 14ේ කැලි දෙකයි. නේද? මෙයා 14යි, මෙයා 14යි, මෙයා 28යි. उत्तर आप लीजिए අතලිස් පාර අතලිස් පාවේ එකයි 300ක් අතලිස් පාවේ දින 8ක්. නම් මෙයා 8න් එකයි. ಗುಣ කිරීම 2. ಗುಣ කිරීම මෙයා 5 22 වැඩිම 7යි. ಗುಣ කිරීම 8. එයාගේ array කීයද? මෙයාගේ. එයාගේ array 14යි. එකතු කිරීම. මම මේ ටික වෙන වෙනම මං ගත්තා හොඳේ. මේ පැහැදිලිවම වෙන වෙනම දාන්න කරු පැහැදිලිද? මෙනික එකතු කරලා දාමුනේ 28යි මෙතන 14යි 14යි 28යි 28යි 56යි මෙතන 56ක් වෙනවා ටික මෙන්න මෙතන ටික අපල කොටලා ගමු නේද 7ට 7 වේ 1යි 28ට 7 වේ 4යි 7ට 7 වේ 1යි නුතේ 28ට 7 වේ 4ක් දැන් මේ 4යි මේ 8යි කැපියා ගියා 4ට 4 වේ 1යි 8ට 4 වේ 2යි ඊට පස්සේ මේ දෙකයි කැපියකි දෙක දෙක එකයි දෙක දෙක එකයි ඉතුරු වෙන මේ 22 විතරයි ඉතින් 22 එකතු කරේ මතරක් කමු 47 එකයි 17ට 7 ඒවා දෙකයි දෙකයි 8යි කැපියයි දෙක දෙක එකයි 8ට දෙක ඒවා 4යි මේ දෙකයි මේ 4යි කැපියකි දෙක දෙක එකයි 4ට දෙක ඒවා දෙකයි මේ 22යි මේ දෙකයි කැපියකි දෙක දෙක එකයි 2ට දෙක ඒවා 11යි මෙතනින් ඉතුරු වෙන 11 විතරයි එකතු කරේ මෙතනින් තියෙනවා 56යි මංගලන් ටික එතකොට කිය වෙන්නේ 6 7 8 9 5 6 7 8 සෙන්ටිමීටර 89යි. තවද බලමු හරි උත්තරේ දාලා තියෙන්නේ. බලමු ඉස්සෙල්ලාම හරි උත්තරේ දාලා තියෙන කවුද කියලා. उत्तरे अरे एक मिनट हदा करना
එනගේ පාඩම ඉවර කරන්න තරුස දානවා ඊළඟාරම් මම තමයි සර් කප් එක ගන්න කියලා දාලා තියෙනවා බලමු බලමු ඇයි හොඳයි අපේ දරුවෝ ටික ඔක්කොම උනන්දුයි සතුටුයි අද අපේ පැමිණීම නම් ටිකක් අඩුයි මම හිතන්නේ අමතර දවසක් ඉඳ වෙන්නේ නැති දිනේ මාරු කරාම සමහර දරුවන්ට පන්ති වලට සහභාගී වෙන්න අපහසු වෙන්නේ හරි මෙන්න මේ පාඩමෙන් දෙන අන්තිම ගාන හරිද මේක හරියට හදන්න ඊට පස්සේ අපි අලුත් පාඩමට අද යනවා හරිද හරි හෙලෝ පහන්ස කියන්න අන්තිම ගාන හදලා පෙන්නන්න පරිධිය 88 සෙන්ටිමීටර් වන වෘතයක අරය සොයන්න මෙන්න ගාන පුළුවන් අය හදන්න වෙනස් දැන් වෙනදට පරිධිය දෙනවනේ අද පරිධිය දීලා අහන්නේ අරය හයි ඔන්නේ උත්තරේ හරියට දාලා අපි ඊට පස්සේ අලුත් පාඩමට යනවා රයිට් ඔක පැහැදිලි කරලා ඉක්මනට දාන්න ඔකට උත්තරේ හදලා පුළුවන් අය බලමු නපුතේ මේක ගොඩක් වෙලා ගන්නතු දැන් මෙයා කියන්නේ මෙයාගේ පරිධිය 88යි කියලා දැන් වෘතයක්නේ මේ වෘතේ පරිධිය තමයි 88 කියන්නේ මේක 88යි කියලා කියන්නේ අහන්නේ අර අපි අර r කියලා දාමුකෝ r තමයි අහන්නේ හරිද r තමයි අහන්නේ පුතේ හරිද පුතේ පරිධිය 88යි කියන්නේ පරිධිය හොයන සූත්‍ර මොකද්ද අරිදෝන සූත්‍රේ 2 pi r නේද? අත pi දී ගත්තර වැඩද පුතේ? මම ලේසියට ගන්න 2 pi එක තමයි ලේසි. ඒක අර හැම එකකටම එකක් ගත්තාම පැටලෙන්නේ නැහැ. ඒ පරිධිය 88යි. අපි පරිධිය වන්නේ 2 pi r දාන්නේ. එතකොට මේ කියන්නේ 2 pi r 88ක් කියලා පුතේ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. 2 pi r 88ක් කියලා කියන්නේ. එහෙනම් අපි පරිධිය 88යි කියලා දීලා තිනවා කියන්නේ පරිධිය කියන්නේ මොකද්ද? වෘත්තයක වටේ දිග. අපි දන්න වෘත්තයක වටේ දිග 2 pi r කියලා දීලා දෙනවා 2 pi r. එහෙනම් 2 pi r 88ක් කියලා කියන්නේ මම පුතේ 2 pi r 88ක් කියලා කියන්නේ තේරුණාද 2 pi r 88යි එහෙනම් අපි ඔක ලියනවා 2 pi r සමානයි 88යි කියලා ගන්නවා දැන් පරිධිය වෙනදා ගන්න 2 pi r ලියලා මේ අරයටයි pi ටයි අඩියන් දාලා 88 හොයන එකනේ කරන්නේ දැන් මේක එහෙම නෙවෙයි දැන් මේක 88යි කියලා දීලා තියෙන ඉඳ අපි 2 pi r පරිධිය එයා කියන පරිධිය 88යි කියලා එහෙනම් අපි හොයන පරිධියයි මේ 88යි සමානයි කියලා තමයි ගන්න ඔය වගේ වෙලාවට ගන්න සමානයි කියලා දැන් මොකද ගන්න මේවට ආදේශ කරමු 2 කියන්නේ 2 ගුණ කිරීම 5 කියන්නේ 22 ප්‍රතිම 7 ගුණ කිරීම r කියන්නේ අරය අරය දන්නේ r r ම කියලා ගමු සමානයි 88 එහෙමමයි අරටිකේ මේ 2 2 5 කියන්නේ 22 ප්‍රතිම 7 r දන්නේ දැන් r ට උත්තර ගන්න ඕනි ඉතින් මේ ඔක්කොම මෙහෙ අරන් ආව නම් හරි ඊට කලින් මේවා ගුණ කරමු දෙවරක් 22 කීයද 44යි දෙවරක් 22 44 44 r ගෙන් ගුණ කරොත් 44යි r දීම 7 එහෙමමයි සමානයි 88 මොකද්ද මං කරේ මේටි ගුණ කරා දෙවරක් 22 44 44 ඒවා r 44යි r යට 7 දැන් r තනි කරගෙන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි බෙදීම 7 මෙහෙ අරන් යන්න ගුණ කිරීම 7ක් වෙනවා පුතේ
බෙදීම හත මෙහි ගියාම ಗುಣ කිරීම හතක් වෙනවා අර ಗುಣ කිරීම 44 මෙහි ගෙන්න බෙදීම 44ක් වෙනවා මෙයා උඩ ගියා මෙයා යට ගියා එහෙනම් ආරි තුරුණා නේද දැන් මෙදෙන කපමු 44ට 44 ඒව එකයි 80ට 44 ඒව දෙකයි ඉතුරුලා තියෙන මේ දෙකයි මේ හතයි ಗುಣ කරන්න 14යි ඔන්න උත්තරය ආව සෙන්ටිමීටර 14 ගත්තරම් පුතේ රයිට් හදාගන්න එක රයිට් ඔය විදිහට අපි ඒ පාඩම Right. Right, ඒ විදිහට right අපි එන යන්න හදන්නේ අද අලුත් පාඩමට ලියාගන්න මම නැත්නම් පුතා ලස්සට මාතෘකාව වර්ගමූලය මාතෘකාව ලියාගන්න වර්ගමූලය අටවසරද අපි කරා මේ පාඩම මම ඉගෙනුවා තුනක් අවුරුදු ගන්න නැති වර්ගමූලය අය වලුනා නේද හරිද ඉතින් වර්ගමූලය කියන්නේ මොකද්ද මෙන්න මේ ලක්ෂණ තමයි වර්ගමූල ලක්ෂණ කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණ වර්ගමයි වර්ග මූල ලක්ෂණ කියලා කියන්නේ වර්ගමූල ලකුණ කියලා කියන්නේ මේක තමයි. හරිද? මොකද්ද මෙයා තේරුම? ඔතේ මෙයාගේ තේරුම තමයි මෙන්න මෙයාස්සේ මොන හරි සංඛ්‍යාවක් ලිව්වොත්. හරිද? මෙයාස්සේ මොන හරි සංඛ්‍යාවක් ලිව්වොත් අපි එකට කියනවා දැන් 9 නේ නේදින මේක ඇස්සේ. ඊට පස්සේ මේක සම්පද කරන්න මොකද්ද? 9හි වර්ගමූලය ඔය අහන්නේ. 9හි වර්ගමූලය තමයි ඔය අහන්නේ. මේක වර්ගමූල ලකුණ අස්සේ 9 දැම්මොත් ඒකේ තේරුම 9හි වර්ගමූලය. මොකද්ද වර්ගමූලය කියන්නේ? අන්න ඒක තමයි වැදගත්. හරිද? පොතේ මේ වර්ගමූලයක් අස්සේ ඉලක්කමක් ලියලා තියෙනවා කියන එකේ තේරුම සහ එයා අහන්නේ මේ වර්ගමූලයේ ඇතුළේ ලියලා තියෙන ඉලක්කම කවුරු වර්ග වෙලාද හැදිලා තියෙන්නේ කියලා. කවුරු වර්ග වෙලාද හැදිලා තියෙන්නේ කියලා තමයි මේ අහන්නේ. හරිද? එතකොට මෙයා අහන්නේ මොකද්ද මෙයාගේ අහන එකේ මෙයා අහන ප්‍රශ්නයක් අපේ. නේද? ඈ මෙයා අහන ප්‍රශ්නය මේ ඇතුළේ තියෙන සංඛ්‍යාව මම කර මේක අස්සේ ලිනවනේ කනේ අන්න ඒක කවුරු වර්ග වෙලා හැදුණාද කියලා තමයි අහන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ මේ වර්ගමූල ලකුණෙන් අහන ප්‍රශ්නේ නේද මම ඒක ඔයාලට මේක මෙහෙම නෑ අපි ලියමු ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන මම වාචික භාෂාවෙන් කියන්නම් හරිද වර්ග මූලය තුල දී ඇති සංඛ්‍යාව මේ වර්ගමූලයෙන් අහන්නේ මේ ලකුණෙන් අහන ප්‍රශ්නේ මම ලියන්නේ මේක වාචිකව පිළියාගමු එහෙනම් ඔයාලට මතක තියෙන්න ඕන වර්ගමූලයේ තුල ඇති තුල දී ඇති සංඛ්‍යාව කිනම් සංඛ්‍යාවක් වර්ග වී ඇද්ද නේද उत्तरे दिन प्रश्न बल
හරි උත්තරේ 14 ඉස්සෙල්ම 14 දාලා තිබ්බේ කවුද චමුදිත චමුදිත තමයි ඉස්සෙල්ම හරි උත්තරේ දාලා තියෙන්නේ ආ නෑ චමුත්ගේ උත්තරේ වැරදි සෝරි හරි හරි උත්තරේ ඉස්සෙල්ම දාලා තියෙන්නේ කවුද පියුමි පියුමි හරි උත්තරේ දාලා තියෙන්නේ දෙවණියට දාලා තියෙන්නේ සත්සරණි අනික තමයි මේ ආහන ප්‍රශ්නේ. මේ බලන්න උදාහරණයක් විදිහට 9 වර්ගමූලය අහලා තියෙනවනම් මේ ආහන ප්‍රශ්නේ තමයි 9 කවුරු වර්ග වෙලාද හැදෙන්නේ? පුතේ 3 3 කීයද? 9යි නේද? එහෙනම් 9 හැදෙන්නේ කවුරු වර්ග වෙලාද? 3 වර්ග වෙලා හැදෙන්නේ. 3 වර්ග වෙලා හැදෙන්නේ. අන්න මේ ආහන්නේ කවුරු වර්ග වෙලාද? 9 හැදෙන්නේ පුතේ 3 වර්ග වෙලා. 3 වර්ග වෙලා. හරි මොකද්ද? කවුරු වර්ග වෙලාද වර්ග වෙලාද 9 හැදෙන්නේ 3 3 එහෙනම් 3 වර්ග වෙලා තමයි 9 හැදෙන්නේ එහෙනම් මෙයාගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි කවුරු වර්ග වෙලාද හැදලා තියෙන්නේ 3 වර්ග වෙලා එහෙනම් උත්තරේ 3යි කවුරු වර්ග වෙලාද 3 වර්ග වෙලාද එහෙනම් උත්තරේ 3යි හැබැයි පුතේ ඇත්තම කතාව කිව්වොත් 9 වර්ග මූලයේ ඔක විතරක් නෙවෙයි හරිද ඔක විතර මේක දැනගෙන යන් ඉස්සරහට ඒත් ඔයා 10 වසරේදී ඔය පාඩමේදී මේකට උත්තරේ 3 විදිහට ලියුවහම ප්‍රමාණවත් ඒත් ඇත්තම කතාව ඕක නෙවෙයි. අපි ආයෙ පොඩක් බලමුකෝ. 9 වර්ගමූලය හොයද්දී කවුරු වර්ග වෙලාද කියලා නෑන්නේ. පුතේ -3 -3න්ම ගුණ වුණොත් කීයද හැදෙන්නේ? 3 3 9. -9. -9 ඒත් ධන නේද? -9 ගුණ කරාද ධන වෙනව නේද? ඒත් මොන නමද? ඒත් ධන නමයි. ධන නමයි. මේ නිකන් 9 කියන එකමනේ. ධන 9 කියන්නේ මෙයාම තමයි. මේ අපි සාමාන්‍යයෙන් ධන ලියන්නේ නෑනේ. එතකොට ඍණ 3 දෙපාරක් ගුණ වුණත් 9 තමයි හැදෙන්නේ. ධන 3 දෙපාරක් ගුණ වුණත් 9 හැදෙනවා. ඍණ 3 දෙපාරක් ගුණ වුණත් 9 හැදෙනවා. එහෙනම් 9 හැදෙන තව එකක් තියෙනවා ඍණ 3 වර්ග වෙලත්. මම වරහනක් දාන ඍණ 3 ලිව්ව හින්දා ඍණ 3 වර්ග වෙලත් හැදෙන්නේ 9. එහෙනම් 9 වර්ගමූලයේ වෙනකොට අපිට ඍණ 3 පිළිගන්නත් පුළුවන්. ඍණ 3 පිළිගන්නත් පුළුවන්. එතකොට ඇත්තම කතාව තමයි මම මෙතන ලියන්නම් 9 වර්ගමූලය. හරිද? ධන හෝ ඍණ 3 කියලා තමයි අපිට එතකොට පිළිගන්න වෙන්නේ. ඇත්තම කතාව 9 වර්ගමූලයේ 3 විතරක් නෙවෙයි ධන හෝ ඍණ 3. ඇයි? 9 හැදෙන්නේ 3 වර්ග වෙලක් 9 හැදෙනවා. ඍණ 3 වර්ග වෙලක් 9 හැදෙනවා. එහෙනම් 9 වර්ගමූලයේ විදිහට ඇත්තම කතාව ධන හෝ ඍණ 3 කියන එක පිළිගන්න පුළුවන්. හරි. එතකොට ඔය වගේ පුතේ ඕනිම වර්ගමූලයකට උත්තර දෙකක් තියෙනවා. මොකද උත්තර දෙක? ධන හෝ ඍණ කියලා. ඒත් දැන් මේ පාඩම ඉස්සරහට කරගෙන යද්දී ඔයාලා මේකේ ධන 3 විතර ලිව්වහම ප්‍රමාණවත්. හැබැයි මම කවදාවත් ඔයාලට අර බුරු ගණන් ආස නැහැ. ඒ හින්දා 9 වර්ගමූලයට මේ දෙකම අයිති. හැබැයි ඔයාලගේ වයසදී ඔය අහන උත්තර වලට 3 තිබ්බහම ප්‍රමාණවත්. ඔයාලගේ ඉස්සරහා පාඩම් තියෙනවා. හැබැයි මේ ධන හෝරින දෙකම පාවිච්චි කරන්න වෙන. ඒ පාඩමේදී මම ඒක පාවිච්චි කරන්න අනිවාර්යෙන් ඕනි. එතකොට මම කියන්නම් ඒක අනිවාර්යෙන් ගන්න ඕනි කියලා. නෝමලි වර්ගමූලයක් හොයන තිබ්බහම ඔයාලගේ වයසදී 10 ශ්‍රේණියේදී හරිද? නිකම් වර්ගමූලය අහන වෙලාවට ධන 9 දාප මේ 3 දාප ධන උත්තරේ දාපුවම ප්‍රමාණවත් පුතේ හොඳේ ඒ දේවල් දැනගෙන අපි ඉස්සරහට යන් මොකද මම ආසනය හරක් ටිකක් බී කරන්න මගේ පන්තිවල නේද එතකොට මේක යොදා ගන්න වෙන තැන තියෙනවා මේ ධන හෝරින කියන උත්තර දෙකම යොදා ගන්න ඕනි තැන තියෙනවා විශේෂයෙන් 11 වසර දිහම නම් නිතරම මේක පාවිච්චි කරන්න වෙනවා ධන හෝරින කතාව 10 දින සමහර පාඩම් තියෙනවා ධන හෝරින කතාව ගන්න ඕනි මම දැම්මම කියන්නම් මේ පාඩම් මොකද්ද කියලා 10 දින තියෙනවා පුතේ වර්ගජ සමීකරණ වල තියෙනවා වර්ගජ සමීකරණ කියලා කොටස. ඒකෙදි මේ මේ ධන හෝරින පාවිච්චි කරන වෙන අවස්ථා තියෙනවා. අපි ඒක එතෙන්දි බලමු. දැන් මේ පාඩමේදී මේක ලියාගන්න මේ එකක් තියෙනවා කියලා දැනන් ඉන්න බෑ. නේද? එතකොට මට මෙතනින් එහා ගණන් වලට උත්තර විදිහට මේ ධන 3 දැම්මම ප්‍රමාණවත්. ඍණ 3 නැතුණාට ගැටලුවක් නැහැ. හොඳේ. හරි. එතකොට හැම ගානකටම මේ වගේ ධන ඍණ කියලා උත්තර දෙකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට එකෙන් ධන උත්තරේ විතරක් අපි දැන්ට හොයාගෙන යන්. ඉතින් ලොකු දෙයක් නෙවෙයි ධන උත්තරේ දන්නවනම් ඒකෙම ඍණ එක නනිත් උත්තරේ. ඒක දාගන්න පුළුවන් ඔයාලට. අපි ධන උත්තරේ හොයන්නේ ඉතින් බලමු. එහෙනම් 9 වර්ගමූලය කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. මේක අහනවා ප්‍රශ්නයක් කවුරු වර්ග වෙලාද? එහෙනම් කවුරු වර්ග වෙලා 3 වර්ග වෙලා. එහෙනම් උත්තරේ 3යි.
කවුරු වර්ග වෙලාද ඉනතුන වර්ග වෙලා එහෙනම් උත්තරේ ඉනතුනයි කියලා කියන්නත් පුළුවන් එහෙනම් ධන වලින් තුනයි කියලා දෙකක් තියෙනවා රයිට් එහෙනම් ඔය ටික ලියා ගන්න අපි ගණන් ටිකට යන් ඉස්සෙල්ලා ඉතින් ලියා ගන්න හරි නම් ගරන්ටි එකක් දෙන්නම් ඉස්සලා හදන්නකෝ එතකොට මේ 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 මේකට උත්තරේ විදිහට මේක දීපහම ප්‍රමාණව මේ දෙවනි පියවර ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ අර ඇත්තම කතාව පෙන්වන්න ඕනද මේක ලිව්වේ මේ පියවර ලිව්වට කමන්නේ මේ පියවර ලියනවනම් මේකේදී වර්ගමූලයේ අයින් කරන්න බෑ තියෙන්න ඕන මොකද තාම වර්ගමූලයේ ඔයර නැහැ මෙතන මෙතෙන් තමයි ඔයර මේ උත්තරේ තුනයි කියලා දාලා තියෙන්නේ කවුරු වර්ග වෙලාද මේ කවුද වර්ග වෙලා තියෙන එක ලියලා තියෙන්නේ එතකොට උත්තරේ මෙතන කවුද වර්ග වෙලා තියෙන්නේ තුනනේ එහෙනම් උත්තරේ තුනයි ඒ පියවර ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ එළින් උත්තරේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ හරිද අපි පළවෙනි කාණ්ඩ මේක ලියන්න මේ විදිහම ලියා ගන්න ඉස්සරහට අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා ඒ වර්ග කතාව ලියා ගන්න එක පහසුවක් වෙනවා මෙන්න පළවෙනි ගාන වලට හදන්න දෙන්න හරිද පළවෙනි ගාන 25 වර්ගමූලය 2 36 වර්ගමූලය 3 1 වර්ගමූලය 4 4 වර්ගමූලය රයිට් මෙන්න පස්වෙනි එක CA වර්ගමූලය 6 වෙනි එක 81 වර්ගමූලය 8 වෙනි එක 3 වර්ගයේ වර්ගමූලය 8 වෙනි එක 21 වර්ගයේ වර්ගමූලය 9 වෙනි එක n වර්ගයේ වර්ගමූලය ගණන් 9ක් කියනවා හදන්න බලන්න බලමු කවුද හරි හදන්නේ අද අමුතු ගණන් ටිකක් තියෙනවා නේද අන්තිම ගණන් තුන ටිකක් අමුතුයි නේ
ඉවරයි සර් හොඳයි එක්කෙනෙක් ලීලි ඉවරයිලු අනිත් අත ඉක්මන් කරන්න ඉවරයි සර් දෙන්නෙක් ඉවරයි එන වැඩි පටන් ගමු නේද ඉවරයි සර් හරි මම බලමු උත්තරේ දාගෙන යා 25 දෙනෙක් කවුරු වර්ග වෙලාද 25 දෙනෙක් පස්වරක් පහයි කියන්නේ පහ වර්ග වෙලා හැදින්නේ එහෙනම් උත්තරේ පහයි 36 හැදෙන්නේ කවුරු වර්ග වෙලාද 36 දෙනෙක් 6 වරක් 6යි එහෙනම් 6 වර්ග වෙලා හැදින්නේ උත්තරේ 6යි එක හැදෙන්නේ 1 වරක් එකෙන් කියන්නේ 1 වර්ග වෙලා හැදින්නේ 1ේ වර්ගමූලය නම් 1යි 1 වර්ග වෙලා නම් උත්තරේ 1යි අතර හැදින්නේ දෙවරක් දෙකෙන් එහෙනම් දෙක වර්ග වෙලා හැදින්නේ එහෙනම් උත්තරේ දෙකයි කවුරු වර්ග වෙලාද දෙක වර්ග වෙලා උත්තරේ දෙකයි අන්න ප්‍රශ්නේ වර්ගමූලය 100 හැදෙන්නේ කවුරු වර්ග වෙලාද 10 වරක් 10 එහෙනම් 10 වර්ගය උත්තරේ 10යි 81 හැදෙන්නේ කවුරු වර්ග වෙලාද 81 හැදෙන්නේ 9 වරක් 9 එහෙනම් 9 වර්ග වෙලා හැදින්නේ එහෙනම් උත්තරේ 9යි මෙතන මේ කෙලීම දීලා තිනවා කවුරු වර්ග වෙලාද 3 වර්ග වෙලා කියලා දීලාම තියෙනවා එහෙනම් උත්තරේ 3යි මෙතන සංඛ්‍යාවක් දීලා නැහැ 3 වර්ග වෙලා කියලා දීලා තිනවා මේ වර්ගමූල ලකුණෙන් ආන්නේ ඇතුලේ ඉන්න කට්ටිය කවුරු වර්ග වෙලාද කෙලීම කවුරු වර්ග වෙලාද කියලා දීලා තියෙන්නේ 3 වර්ග වෙලා කියලා දීලා තියෙන්නේ එහෙනම් උත්තරේ 3යි එතකොට මේ වගේ උත්තරේ 3යි මේ අතරම 3 වර්ගය කියන්නේ කවුද 3 වර්ග 3 9යි කියන එකනේ 9 වර්ගමූල 3යි ඉතින් හරිනේ නේද ඒකයි එහෙනම් මේ s වර්ගයේ වර්ගමූලය අහනවා එහෙනම් කවුරු වර්ග වෙලාද x වර්ග වෙලා එහෙනම් උත්තරේ x මෙන්න කවුරු වර්ග වෙලාද m වර්ග වෙලා එහෙනම් උත්තරේ m ඔය වගේ වර්ගයක් දීලා වර්ගමූලය හවුවොත් කෙලින්ම උත්තරේ දාන්න අපිට පුළුවන් නේද මම හිතනවා හැමෝගෙම හරි ඇති කියලා මේක මහා ලොකු ගාණක් නොවන නිසා right දැන් අපි යන්න හදන්නේ එහෙනම් තව ටිකක් අමාරු කරන්න දැන් ඔය දන්න ඉලක්කන්නේ හරිද ඔය දන්න ඉලක්ක මොකද දන්න ඉලක්කමක් කියන්නේ දැන් 100 එහෙම අපි ඩග් ගාලා දන්නවා නේද 100 එහෙම ඩග් ගාලා දන්නවා 100 කියන්නේ මේක හරිද 10 වරක් 10 55 කියන්නේ 5 වරක් 5 හැබැයි සමහර වෙලාවට අපිට එන්න පුළුවන් ටිකක් අමාරු ඒවා 324 වර්ගමූලය අහනවා ඔන්න එක පාට කියන්න බෑ 324 කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ එක පාට බෑ ඔක ලියලා ලියලා ගුණ කරලා බලලා ගන්න පුළුවන් එහෙම බෑ අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ මේ වගේ අමාරු ගණක් හදන්න කවුද 324 හදන්නේ කවුරුරක් කවුරුද ඈ කවුරුරක් කවුරුද ඔක හිතේ තා ඉන්න බෑනේ හරි අපි එහෙනම් ක්‍රමයක් පාවිච්චි කරමු මෙන්න මෙහෙම කටුකොලේක හරි කමන්න නැත්නම් මේකම පැත්තක හරි කමන්න නැහැ මේ 324 ගන්න. අරගෙන බෙදන්න පුතේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාව දෙකනේ. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදෙනවා නම් බෙදන්න. බෙදෙනවා නම් දෙකෙන් බෙදන්න. 32ට 2ව 16යි නේ. ඉතුරු නැහැ 4ට 2ව 2යි. ආයත් දෙකෙන් බෙදෙනවා නම් බෙදන්න. 10 182 දෙකෙන් බෙදුවොත් 81යි. දැන් දෙකෙන් බෙදෙන විදිය මම කියලා දෙන්න යන්නේ නැහැ මෙතන. මම පුතාලා කවුරු හරි දෙකෙන් බෙදන්න දන්නේ නැත්නම් ඉතින් දීර්ඝ බෙදීමෙන් හරි බෙදලා මෙතන උත්තරේ දාන්න. නැත්නම් මං මේක යනා එකක් කරන විදිය මේ 3ට 2ව කීයද 1යි 2ව 1යි නේද තිබ්බේ එතකොට මෙතනින් එකක් ඉතුරු වෙනවා 3න් එකක් ඉතුරු වෙන 2ව එකක් අයින් කරගත්තාම ඒ ඉතුරු එක දෙක ගාවට අරන් යනවා එතකොට එක 12ක් වෙනවා ඉතුරු එක දෙක ගාවට ගිහින් තම 12යි කියලා ගන්න 1යි 2යි 12යි කියලා ගන්න 12ට 2ව 6 6 වරක් 2 12යි ඉතුරු වෙන්නේ නැහැ නේද ඉවරයි එක 4ට 2ව බලන්න දෙක මෙයන් දෙකෙන් බෙදන්න 1ට 2ව නැහැ මුලට බිංදුව දාන්න ඕනේ නැහැ එන 16 බලන්න 16 දෙකේව 8යි 2කට 2කේව 1යි මෙයා දෙකෙන් බෙදෙන්නේ නැහැ අකට දෙකෙන් බෙදන අකට ඉලක්ක සංඛ්‍යාවක් තියෙනව නැහැ දෙකෙන් බෙදෙන්නේ නේද මෙයා 3ෙන් බෙදනවා ඊළඟට දෙකෙන් බෙදෙන්නේ නැති වෙනකොට අපි ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 3නේ 3ෙන් බෙදන්නේ 8ට 3ේව 2යි නේ 3ේව 2ක් 6යි ඉතුරුයි මෙතන 2යි 2යි මේ 1යි 21යි 21ට 3ේව 7යි 27 3ෙන් බෙදුවාම 9යි 9 3ෙන් බෙදුවාම 3යි තුන තුනෙන් බෙදුවාම එකයි ඔන්නෝම බෙදාගෙන යනවා ඊට පස්සේ වර්ගමූල ලකුණාය දාලා ජෝඩු කරන්න දෙකේ ජෝඩුවක් කියන්නේ මේ ටික ගුණ කරාම කොහොමත් ආය 324 තමයි එන්නේ මේ
जोड़ू करने ඔන්නම ජෝඩුටික වර්ග විදිහට ලියාගන්න දෙකේ ජෝඩුවක් දෙකේ වර්ගයක් තුනේ ජෝඩුවක් තුනේ වර්ගයක් තුනේ ජෝඩුවක් තුනේ වර්ගයක් ආ දැන් උත්තරේ දාන්න දන්නවා වර්ගමූල ලකුණෙන් අහන්නේ කවුරු වර්ග වෙලාද කියලා මෙතන 2 වර්ග වෙලා නේද මෙතන විතරක් උත්තරේ 2යි මෙතන 3 වර්ග වෙලා නේද මෙතන විතරක් උත්තරේ 3යි මෙතන 3 වර්ග වෙලා නේද මෙතන විතරක් උත්තරේ 3යි ඔන්න වර්ගමූලේ ලකුණ දැන් ලියනවද නැහැ මෙතනදි ලියන්න ඕනේ මොකද තාම වර්ගමූල කරේ නැහැ ඔන්න දැන් කරා ඒ උත්තර ටිකක් එකට මේ ಗುಣ කිරීමින්ද ಗುಣ වෙන්නයි ඕනි. එහෙනම් 2වරක් 3 6 6වරක් 3 කියලා 18. මේ දෙකට වර්ගමූල ලකුණු දාන්න වර්ගමූල ඉවර පස්සේම නියෝ. නේද? එහෙනම් නේද? ආ ඒක විතර තමයි කරන්නේ. right අහපෝ කියලා දෙන්නු මම කියලා දෙන්නම්. හරි. මේක බලන්නකෝ 324 වර්ගමූල ඔයාලා තිබ්බොත් ඔයා මේක කෙටි බෙදීමෙන් බෙදාගෙන යන්න පල්ලෙහාට. හරිද? බෙදන්න දන්නවනේ දෙකෙන් බෙදන්න ඉස්සෙල්ලම. මොනවාද ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදන්නේ හොඳි? පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව දෙකනේ. देखेंसूक एक देखें बेदान एक तुने बेदान विषय आता एक तुने बेदान नाम एक तुने बेदू तुना एक तुने बेदू एक नहीं मैं कहना काम बेदान इतना मेरे को जोड़ू कराने के मजाते हैं जोड़ू कराने जोड़ू करो पहले नहीं मैं गांडे मैं तो देखे जोड़ू अपना देखे वार गये के लगाने तुने जोड़ू अपना तुने वार गये इतना तुने जोड़ू है ना तुने वार गये दम वार का मूल करो मुने दे वार का मूल है कौर वार के वेला आधी किराने मैं कौत वार के लाइन देखा वार के वेला इन्हें मिथे ने इतना वार का मूल्य देखा මෙතන 3 වර්ග වෙලා එහෙනම් මෙතන විතරක් වර්ගමූලයේ 3යි මෙතන 3 වර්ග වෙලා මෙතන විතරක් වර්ගමූලයේ 3යි එහෙනම් මෙයාගේ වර්ගමූලය කියන්නේ ඔය ටිකේ ගුණිතයෙන් පොද ඒ 3 ලකුණු වෙලා නේද ඉවරත් 9 6වරත් 3 18යි ඔන්න ඔමයි එකෙන් ඒ මේක පොතේම පස්සක් කරත් ඕන නැත්නම් කටු කොලෙක් කරලා මේ ටික තිබ්බනම් ප්‍රමාණවත් හරි තව එකට යන් එන ගමු 500 36 526 හරි සර් අවුවෙලා 24යි කියලා දාලා තියෙනව නේද? ලේසි 24යි කියලා දාලා තියෙනවා. 507 ගත්තා
දෙකෙන් බෙදුවා පහට දෙකේ වද එකයි නේ දෙවරක් දෙක හතරයි මෙතන එකක් ඉතුරු ඒකයි හතයි 17යි 14 දෙකේ වාටයි අටවරක් දෙක 16යි 17 නු එකක් ඉතුරු ඒකයි මේ 6යි 16යි 16 දෙකේ වාටයි මෙයා දෙකෙන් දෙක දෙකේ එකයි අට දෙකේ හතරයි අට දෙකේ හතරයි මෙයා දෙකේ 14ට දෙකේ හතයි 4ට දෙකේ දෙකයි මෙයා දෙකේ 4 දෙකේ 3යි 3වරක් දෙක 6යි එකක් ඉතුරු උලහට දෙකේ යක් දෙකේ ඉස්සර දෙකට පුතත් තුනට දෙකේ එකයි දෙකේ එකක් දෙකයි මෙතන එකක් ඉතුරු 1 6 10 14 දෙකේ වටයි යා දෙකේ 9 මෙයා තුනේ 3යි මෙයා තුනෙන් එකයි නොමයි ඔටික බෙදෙන්නේ හරිද වර්ගමූල කොහොමදම්ම දෙකේ වර්ගයක් මෙතන දෙකේ වර්ගයක් ගුණ කිරීම දෙකේ වර්ගය මෙතන දෙකේ වර්ගයක් එහෙනම් ගුණ කිරීම දෙකේ වර්ගය මෙතන තුනේ වර්ගයක් එහෙනම් ගුණ කිරීම තුනේ වර්ගය දෙකේ වර්ගයේ වර්ගමූල දෙකයි මෙතන උත් දෙකයි මෙතන උත් දෙකයි මෙතන උත් තුන තුන් වරක් දෙක 6 6 වරක් දෙක 12 12 වරක් දෙක 24 උත්තරේ 24යි එන්නේ පැහැදිලි නේද රයිට් ඔන්නෝම තමයි වර්ගමූලය හොයන්න හරිද එතකොට පුතේ ඔය සාමාන්‍යයෙන් වර්ගමූලය හොයන සරලම ක්‍රමය හරි අපිට එකට 10 දී ඕක නෙමෙයි කරන්න තියෙන තව දේවල් තියෙනවා මේ ක්‍රමයේදී පුළුවන් හරියටම වර්ගමූලයක් කියන කෙනෙක්ගේ වර්ගමූලය හොයන්න විතරයි හරිද මම දැන් උදාහරණ පුතාලා පෙන්නන්න හරිද අපිට දෙනවා 18 වර්ගමූලය හොයන්න 18 වර්ගමූලය හොයන්න දෙන්න බලමු අපේ ක්‍රමයට බලමු පුළුවන් ද කියලා 18 බෙදනවා 2 නේද ආ 18 දෙකෙන් බෙදුවාම දැන් අපි 18 අපි ගමුකෝ 72 දැන් මේ වට පැහැදිලි එකම වැඩි කරන්න ඕනේ මම ගන්නවා 72 වර්ගමූලයක් 72 බෙදමු 2 කින් වුණා 72 බෙදුවොත් 36 36 දෙකෙන් බෙදමු 18 18 දෙකෙන් බෙදමු 9 9 බෙදමු 3 3 3 බෙදමු 3 1 ඔන්නෝම නෙන්නේ දැන් අපේ ක්‍රමයට 72 වර්ගමූලය හොයද්දී ජෝඩු කරන්න එපා එන්න දෙකේ ජෝඩුවක් හරි දෙකේ වර්ගයක් ගුණ කිරීම මෙතන දෙකේ ජෝඩුවක් නැහැ තව මෙතන ආවේ 3 ජෝඩුවක් තියෙනවා 3 වර්ගයක් ගුණ කිරීම හැබැයි තව ඉතුරුයි කියද්ද දෙකක් ඉතුරුයි තව දෙකකුත් ඉතුරුයි නේද දැන් වර්ගමූල කරද්දී පස්සේ දෙකේ වර්ගයට තියෙනවා තුනේ වර්ගයට තියෙනවා දෙකට උත්තරයක් නැති වෙනවන් නේද එතකොට සමහර ගණන් වල මෙහෙම ජෝඩු කරන්න බෑ මේව ගාන්න ජෝඩු හිටියා නෙමෙයි එහෙනම් වර්ගමූලයට අග්ගව දැම්මයි කි දැන් මේකේ ගාන්න ජෝඩු හිටින්නේ නැහැ දෙකේ ජෝඩුවයි තුනේ ජෝඩුවයි හැබැයි එක දෙකක් අනියෙ හරි එතකොට මේක මෙන් කරන්න පුළුවන් හරියටම වර්ගමූලයක් තියෙන සංඛ්‍යාවක් වල විතරයි හරියටම වර්ගමූල මූලයක් තියෙන සංඛ්‍යාව වලම ළමක් කියනවා පූර්ණ වර්ග සංඛ්‍යාව කියලා. මතක තියාගන්න මේ වගේ ඉලක්කම් වලට කියන්න මොනවද? පූර්ණ වර්ග සංඛ්‍යාව. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සංඛ්‍යාවක් වර්ග වෙලා හැදෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. එතකොට අපිට මේ ක්‍රමෙන් හදන්න පුළුවන් පුතේ පූර්ණ වර්ග සංඛ්‍යාව වල විතරයි. හරිද? මේ ක්‍රමෙන් හදන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යාව වල විතරයි. එතකොට මේ වගේ එකට වර්ගමූලයක් ආවොත් අපිට එකපාරට දීගන්න අපිට මේක ජෝඩු වෙන්නේ නැහැ. අනිත් එක තමයි පුතේ. හරිද? අර විදියට හරියටම උත්තරයක් එනවනම් විතරයි කෙනෙක්ට වර්ගමූලයක් තියෙන්නේ. එහෙම නැති වෙලාවටත් වර්ගමූලයක් හෙව්වා යකි. හැබැයි ඒක හරියටම යාට වර්ගමූලයක් නැහැ. ඉතින් වාටම තේරෙනවද දැන්? වර්ගමූලය වුණා නම් හරියටම ජෝඩු වෙන්න එපා. ජෝඩු වුණොත් අර කාට දෙකට බෙදලා දෙපැත්තට දාලා ගන්න පුළුවා. නේද? දැන් නම් මේ වර්ගමූලය 3යි. හරියටම උත්තරයක් තියෙනවා. ඉතින් වර්ගමූලයක් නැහැ මෙයාට අත්තම කිව්වොත්. 72ට වර්ගමූලයක් නැහැ පුතේ. ඒතර මේව වර්ගමූල හොයන්න දෙනවා අපිට. එතකොට අපිට අර ක්‍රමේ පාවිච්චි කරන්න බෑ පළවෙනි කාරණේ එක ඒ ක්‍රමේ කොහොමත් හොයන්න බෑ හරිද එතකොට වෙන මොන හරි ක්‍රමයක් පාවිච්චි කරලා හෙව්වා කියන්නකො මේකේ වලට ක්‍රම දෙකක් තියෙනවා කියලා දෙන්න ඒ දෙකෙන් මේකේ වර්ගමූලය හෙව්වා යන්නේ හැබැයි මතක තියාගන්න ඒ හරියටම මෙයාගේ වර්ගමූලය නෙමෙයි ඒක ආසන්න උත්තරයක් විතරයි මොකද 72කට ඇත්තටම වර්ගමූලයක් නෑ පුතේ 72කට ඇත්තටම වර්ගමූලයක් නෑ වර්ගමූලයක් තිබ්බනම් එකම ධාතිය දෙන්නේ ගුණලා මේක හැදෙන්න එපා. එහෙම හැදෙන්නේ නැහැ ඇත්තටම. හැදෙන්නේ නැති ඉඳන් මේක මේ අර දෙකක් ඉතුරුනේ. ජෝඩු වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ 72කට වර්ගමූලයක් නැහැ. හැබැයි අපි ආගේ වර්ගමූලය විදිහට සලකනවා ආසන්නකයක්.
මේ දෙක ගුණ කරාම 72 වගේ එකක් එනවා 72 වෙන්න හැබැයි 72.1 වෙන්න පුළුවන් 71.9 වෙන්න පුළුවන් ඒ වගේ අර 72ට ළඟම උත්තරයක් ගන්න පුළුවන් දෙන්නේ ගුණ කරලා නැතුව 72 නෙමෙයි එතකොට ඒක හොඳට මතක තියාගන්න මෙච්චර වෙලා කරපුවාට හරියටම වර්ගමූලයක් තිබ්බා ඒවට කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලා එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන එකක් වර්ගමූලයක් හොයන්න අපිට තියෙනවා එතකොට අපි ඒක හොයනවා ක්‍රම දෙකක් තියෙනවා ඒ දෙක ලබන හැටි කතා කරනවා ඒ දෙක පාවිච්චි කරලා හොයනවා හැබැයි පුතේ හරියටම වර්ගමූල නෙමෙයි ඒ වගේ ආසන්න උත්තර විතරයි වර්ගමූල තියෙන හැටම වර්ගමූල තියෙන සංඛ්‍යාව වලට විතරයි අර පූර්ණ වර්ග සංඛ්‍යාව වලට විතරයි හරිද එහෙනම් අපි ලබන සතිය යන හැතර මාතෘකාව තමයි සංනිකර්ෂණය මේ වචනේ තියාගන්න සංනිකර්ෂණය හරිද ඔන්න වර්ගමූලයක් නැති ඒවට පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන ඒවට වර්ගමූලය හොයන්න තියෙන ක්‍රමවේදය තමයි ලබන සතිය අපි කතා කරන්නේ right එනම් ওই මාතෘකාව ලියලා තියාගෙන අපි හම්බෙමු එහෙනම් ලබන අංග හරුව දවස් 7ට හම්බෙමු අපි ලස්සනට කාලයක් ඉවර කරමු ආයිබෝන් සර් හැමෝටම ආයිබෝන් සුබ ආයිබෝන් සර් බාරට ලබන මේ ලබන සර් හොඳම අවුරුද්දක් වෙන්න ඔයාලගේ සිතුම් පැටුම් ඉතු වෙන හොඳට අධ්‍යාපනයෙන් දීලෙන්න පුළුවන් නේද රට මොන අත ගියත් ඔයාලගේ ඔලු හරි අතට යන්න ලැබෙන සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා 2022 අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ලබන අවුරුද්දේ හමු වෙන බලාපොරොත්තු වේ අදට සමු ගන්න ඔයාලගෙන් හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් සර් සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ආයුබෝවන් සර් ප්‍රශ්නයක් තියෙනවා මට හැබැයි අවුරුද්දක් වේවා සර් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි දැන් ෆිසිකල් ක්ලාස් වල ආයතන වල පන්ති වල අලුත් අවුරුද්ද පටන් ගන්නකොට මට කේක් හම්බ වෙනවා ඈ බිස්කට් හම්බ වෙනවා දැන් ඔන්ලයින් ක්ලාස් වල ළමයි කොහොමද මාත් එක්ක අලුත් අවුරුද්ද සමරන්නේ ඔයාලා මට අඩු ගානේ කේක් එක ෆොටෝ එකක් හරි එවන්න හරි එහෙනම් මම තමයි සුබ දවසක් උදේ ගිහින් එන්නම්